මේරටේ තිබිච්ච ඇත්තටම 47 දැන් එක්සත් ජාතික පක්ෂයයි පාර්ලිමේන්තුවේ කොහොමද නිකන් ගහට පොත්තා වගේ දුසින් ගණන් පාර්ලිමේන්තුවේ හිටියේ. එක මිනිහෙක් නැති වෙන ওই පක්ෂෙ බිමට සමතලා කරේ කවුද? ওই දක්ෂයනේ. එක්සත් ජාතික පක්ෂයේ එක මිනිහෙකුට පාර්ලිමේන්තුවට එන්න බැරි වෙන. අර අර රටේම ඡන්ද ටික එකතු කරගත්තාට පස්සේ නිකන් අලියෙක් ගේන්න බෑ. ඇත්තටම අලි බෙට්ටකට ප්‍රමාණයක් එකතු වුණා. ඒක කර තියාගත්ත මහින්ද මහත්තයා මේක දැන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා රටම ගඳගස්සනවා. එහෙමනේ වෙලා තියෙන්නේ. නේ? ඔය කියන රනිල් මහත්තය අපි දන්නවනේ කවුද කියලා රටේ ජනතාව ප්‍රතික්ෂේප කරමුනි මිනිස්සු එන්නේ මං කිව්වේ රටේ ජනතාව ප්‍රතික්ෂේප මම ඒක වැඩක් නැහැ මං කිව්වේ මම ඉතින් නතර කරන්න ඕනවා කිව්වනේ ඔතන කිව්වද නවත්තන මම එතකොට මම වැදගත් කාරණාවක් කියන්නම්කෝ මේ තියෙන්නේ අපේ වර්තන නෙමෙයි උදේශාන් මේ තියෙන මේක පොඩක් ගන්න 39 ට බැස්සේ වාර්තික වාර්තා ඒ මන්ත්‍රීතුමා 39 ට බැස්සේ ඇයි මුදල් ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිපත්ති 39 ට බැස්සේ එක්ස්පෙන්ඩිචර් එකෙන් මේක කියනවා වචනෙන් කියන විකන කාර්යපත්තමා භෞතිකවත්කම් ඉදිකිරීම සහ මිලදී ගන්න භෞතිකවත්කම් ඉදි කරනවා කියන අධිවේගී මාර්ග හදනවා නෙළුම් කුළුණු හදනවා අධි ඒව හදනවා මිලදී ගැනීම කියන්නේ වරායට නැවක් ගත්තොත් ගුවන්තර පොළට ගුවන් යානයක් ගත්තොත් මිලදී ගැනීම රෝහලට යන්ත්‍රයක් ගත්තොත් ඒ දෙක සඳහා පමණක් උදේශාන් වෙන් කරනවා කෝටි 921300ක් 2022 විකන කාර්යපති කියනවා හැබැයි කෝටි 921300ක් වීදම් කළාට භෞතිකවත්කම් තියෙන්නේ මිලදී ගැනීම තියෙන්නේ කෝටි 290000යි කෝටි 712000කට වෙච්ච දෙයක් නැහැ කෝටි 712000 මේක පර්සන්ටේජ් එකක් ගත්තොත් 177කම නැහැ 123කයි දෙපළ තියෙන්නේ අපි නිකන් සාමාන්‍යයෙන් කියනවා බැසිල්ට කියනවා මිස්ටර් 10% කියලා සාමාන්‍යයෙන් විවාහරේ තියෙනවා බැසිල් ඒලියස් මිස්ටර් 10% එහෙම කියනවා හැබැයි පව් එමන්සෙට එහෙම කියන එක දැන් මේකට අනුව ගත්තොත් 77% 77. ඒ කියන්නේ රුපියල් 100ක් මේ රටේ වීදම් කරනකොට විගණකාධිපතිවරයා කියන්නේ ගණන් මිමි දන්න මිනිසෙක් කියන්නේ රුපියල් 100ක් වීදම් කරනකොට 77කට වෙච්ච දෙයක් නැහැ වංචාව දූෂණය හොරකම නාස්තිය මේ පොඩි ගානක්ද 122කයි තියෙන්නේ මම දැන් ජනතාවගෙන් අහන ප්‍රශ්නය තියෙන 22 තියෙනවනේ හම්බන්තොට වරායෙන් ආදායම් උපදිනවද හම් මත්තල තියෙන ගුවන්තොට පොලෙන් ආදායම් උපදිනවද හම්බන්තොට තියෙන 5000ක් දාන්න පුළුවන් ශ්‍රවණාගාරයෙන් ආදායම් උපදිනවද නෙළුම් කුළුණෙන් ආදායම් උපදිනවද? ඉතින් හරිනේ මේක මේ රටේ වෙච්ච වැඩේ. ඔය කියන කාලේ තමයි කෘෂිකර්ම අමාත්‍යංශයෙන් බෞද්ධ දහහක් ඇදී. ඉතින් කරලා කෝටි 290000යි තියෙන්නේ. නලින් සහෝදරයා. කෝටි 712000. නලින් සහෝදරයා. මේ කජු වැඩ නෙමේ කොසර නෙමේ. මේ රටේ ජනතාව වැඩ කරනවා මහන්සි වෙනවා ධනෙ ගොඩ ගහනවා. අර පිට රටින් ඇවිල්ලා සංචාරක ටිකක් ඇහිල්ලා දුක් විඳලා ගොඩ ගහපු සල්ලි මේ. සල්ලි නැතුව නෙමේ මේ දුක් විඳින්. ඒ නිසා පහන්නට දාන ඕන තරම් තෙල් තිබුණා. තෙල් ටික මේ හොර චෞර කල්ලි දෙකක් कुशिकर्म अमात्यांशे जनता विमुक्ति पेरमुने वर्तमान नायक अनुर कुमार दिशा नायक गरु ඒ කාලේ වැවුදි දහහක් හැදුවයි කියලා කියනවා මම ආනවා හදපු වැව් ටික කියන්න කියලා අපි දන්නෝ තිසාවව මහ කන්දරාවව ගන්න අපි දන්න ඉත බලන්නකෝ ඉතින් මේ රටේ ජනතාව අනේ තේරුම් ගන්න මේ වැදගත් තේරුම් ගන්න කියන්නේ රටේ නිදි මරාගෙන ජනතාවට බලනකොට ඔය හොයාගන්න මේ කාලේ නෙමෙයි අනුර කුමාර සහෝදරයා හිටියේ මේ කාලේ 2006 නේ මේ කාලේ හිටියේ නැහැ එක්සලම් ප්‍රශ්නයක් දැනගන්න හරි හරි ඔක්කොම අයිති වෙන්නේ මේ කාලේ හිටියේ නැහැ අනුර සහෝදරේ තමන්ගේ කෑල්ල අයින් කරලා අනුගේ කෑල්ල කියන්නේ අනුර සහෝදරයා තමන්ගේ කෑල්ල අයින් කරලා අනුගේ කෑල්ල හරි අනුර සහෝදරේ වැරද්දක් කරා වැඩක් ඉන්නකෝ අනුර සහෝදරේ වැඩක් වැරද්දක් කරා නම් ඊට පස්සේ කාගේ දාණ්ඩුව තිබුණේ රනිල් ගෙත් තිබුණා මහින්ද ගෙත් තිබුණා මහින්ද ගෑණ්ඩුව මහින්ද ගෙත් තිබුණා මහින්ද ගෑණ්ඩුවේ පාර්ශවකරුවනේ ඊට පස්සේ 2015 දී උනේ රනිල් ගෑණ්ඩුව ඉතින් රනිල් ගෑණ්ඩුවත් පාර්ශවකරුවා 2015 රනිල් ගෙනාවෙත් මෙයාත් මේගොල්ලෝ තමයි පිස්සු කතා කරනවා පිස්සු එතකොට මෙන්න මෙහෙම තියෙන්නේ අනුර කුමාර මේකේ තියෙන්නේ එතකොට මේ රටේ කෝටි 921300ක් ප්‍රාග්ධන වියදම් සඳහා ජනතාව තේරුම් ගන්න ඒ කියන්නේ භෞතිකවත්කම් ඉදි කරන්න මිලදී ගන්න හොරකම් කර ප්‍රමාණය ලෝකේ කොහෙද හොරකමක් අහුවෙන්නේ මේ කල්ලි දෙක එක්කෙනෙක් ඉන්නවා ප්‍රංශයේ යාබස් ගණදෙනුවක් කෙව්වා මේ ලංකාව හොයන්න නෙමෙයි හැබැයි මහින්ද මහත්තයාගේ ඥාති කපිල චන්දසේන ඒකට අහුණා සුබේර් කියලා පට්ටපල් හොරෙක් ඇමරිකාවේ CID කාරයෙක් අහුණා බලනකොට ලංකාවේ කබීර් මේ විශේෂයෙන්ම මහ බැංකුවේ අධිපතිව අධිපතිවරයෙක් මිලියන 6.5 මිනිහට දීලා ලෝකේ කොහෙද හොරෙක් අහුවෙන්නේ පැන්ඩෝරා පේපර්ස් කරේ
මේ ලංකාව බලන්න නෙමෙයි නිරූපමාගේ ගිනුම් දෙක තියෙන කෝටි 3500ක් මේ රට දුප්පත් තුනේ ජනතාවගේ වැරද්දක් නෙමෙයි මේ මහ පොළේ වැරද්දක් නෙමෙයි පිහිටීමේ වැරද්දක් නෙමෙයි මේ පට්ටපල් හොර තක්කඩි කල්ලි දෙකක් මේ විකලකාධිපතිවරයා කියනවා කෝටි 7 ලක්ෂ 12000 මේ කෝටි 7 ලක්ෂ 12000 ඒක තමයි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණේ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියනකොට ඔතන පාඩුවක් නැද්ද ශ්‍රේෂ්ඨාධිකරණෙන් කියනවා මහින්දල වැරදි කාරය ජන සේවායක ගිනි ශ්‍රේෂ්ඨාධිකරණෙන් කියනවා සල්ලි නෙමෙයිද ඕවා තමයි ප්‍රාග්ධන වියදම් හොයන්න බෑ ඔය ප්‍රශ්නයක් අහන්න අනේ ලැජ්ජ නැද්ද මහත්තයෝ ලැජ්ජ නැමේ බොරු කියනකොට ලේ ක කියනවා හා 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 කියනවද මේ රටේ ජනතාව ගොනාට අඳනකොට මේ විකනකාධිපති බොරු කාරයෙක්ද විකනකාධිපතිගේ වාර්තාව බොරුවක් නෙමෙයි වෙන්න පුළුවන් එහෙනම් මොකද කියන්නේ එහෙනම් මොකද කියන්නේ ඇයි තමන්ගේ කෑල්ල ගලවලා කියන්නේ ලැජ්ජලතු කටවන්නේ මහත්තයෝ කෑල්ල ගලවන්නේ ඇයි කුසිකර්ම මාත්‍යංශය හදපු වැව් 2000ක් ඉතින් කුසිකර්ම මාත්‍යංශය වැව් 2000ක් නැත්නම් ඊට පස්සේ ඔයාලා හිටියේ දැන් ඔයාලානේ ඉන්නේ දැන් ගන්නකො මේ හොයන්නකෝ නෑ ඉතින් ඒකේ ෆයිට් එකත් අරගෙන ඉන්නේ දැන් මහින්ද මහත්තයෝ ඉන්නේ මයින් මාතේ බැක්බෝන් එක නැද්ද? ඔයාගේ ලොක්කගේ බැක්බෝන් එක නැද්ද මේක හොයන්? බැක්බෝන් නෙමෙයි කොහොමද හොයන්නේ? කොണ്ട කැඩිලා? යනකොට මයින් එක කොണ്ട කැඩිලාද? රනිල් එක කොണ്ട කැඩිලාද? දැන් මහින්දායි රනිල් දෙන්නම ඉන්නෝනේ. දැන් හොයන්නකො.